හැමෝම සාදරයෙන් පිළිගන්නවා වෙල් දෙක්ස්ටෙක් YouTube channel එකට. ඉතින් අද මම ඔයගොල්ලන්ට ගෙනාවේ ඔයගොල්ලෝ ටිකක් සමහර විට දන්නවා වෙන්නත් පුළුවන් නොදන්නවා වෙන්නත් පුළුවන්. මෙන්න මේ 2 stage industrial air compressor එක ගැන. මේ compressor එක ගැන පුඩියෙන් හැඳින්වීමක් කරොත් මේක ලීටර 200ක් ගබඩා කරන්න පුළුවන් ටැංකියක් සහිත හෝස් පවර් 4ක මෝටරයක් තියෙන හෙඩ් එක 2 stage head එකක් තියෙන industrial air compressor එකක්. ඉතින් මේ මෝටරය ගැන කතා කරොත් මේක හෝස් පවර් 4ක් තියෙනවා. ඒ වගේම මේක එකලා විදුලියෙන් තමයි වැඩ කරන්නේ single phase current. මෝටරේ RPM එක මිනිත්තුවකට 2800ක් වෙනවා. එතනින් එහාම මේ මෝටරේක ස්ටාර්ට් වෙන්න අපිට කරන්ට් එක ඕනේ ඇම්පියර් 40ක පමණ ධාරාවක් ඕනේ මේක පණ ගන්න ගන්න. පණ ගන්නුනාට පස්සේ රනින් කන්ඩිෂන් එකට ඇම්පියර් 19.8ක ඇම්පියර් එකක් ඕනේ මේක කන්ටිනියස්ලි දුවන්න. ඉතින් ඔන්න ඕක තමයි මේ මෝටරේ ඕනට බලා ගන්න පුළුවන් මෙතන ඩීටේල්ස් ඔන්න වැඩිපුර දේවල් ඔන්න double capacitor single phase electric motor එකක් තමයි මේක තියෙන්නේ. සාමාන්‍යයෙන් industrial compressors දුවන්නේ double belt එකකින්. ඔයගොල්ලන්ට පේනවා මෙතන domestic normal bar 8ක normal single phase compressor එකක් නම් සාමාන්‍ය single belt එකකින් දුවා ගන්න පුළුවන්. ඒ වුණාට 2 stage එකක් එහෙම බෑ. ඔයගොල්ලෝ තාම කල්පනා කරනවා ඇති මොකද මේ 2 stage කියන්නේ කියලා. මෙන්න මේක තමයි එයා compressor එකේ එයා compress කරන piston තියෙන head එක. මෙන්න මේ දෙක තමයි අපේ වායු ගෝලයේ තියෙන වාතය ඇදලා අරගෙන ඒක filter කරලා තමයි මේ head එක ඇතුළට දාන්නේ. එතනින් එහාම අපි කතා කරලා බලමු මොකද මේ 2 stage කියන්නේ කියලා. 2 stage කියන්නේ මේ මේක piston තුනක් තියෙනවා ඔයගොල්ලන්ට පේනවා. මේක පිස්ටන් එකක් මිලිමීටර 65ක සයිස් එක. මේකත් මිලිමීටර 65. හැබැයි තුන්වෙනි පිස්ටන් එක මිලිමීටර 55. ඒ කියන්නේ මේ දෙකට සාපේක්ෂව එක පොඩි. ඒක වෙන්න හේතුවක් තියෙනවා. සාමාන්‍ය 2 stage compressor එක මෙන්න මේ පළවෙනි පිස්ටන් දෙකෙන් තමයි වායු ගෝලයේ තියෙන වාතය සක් කරලා ගන්නෙ. මේ දෙකෙන් අරගෙන මෙන්න මේ බටේ දිගේ ආයම යනවා මිලිමීටර 55 පිස්ටන් එකට. මේකෙන් හයි ප්‍රෙෂර් කරලා තමයි මේකට ටැංකියට ගබඩා කරන්නේ. ඒ කියන්නේ මේ පිස්ටන් දෙකම ලෝ ප්‍රෙෂර් සිලින්ඩර්ස්, මේක හයි ප්‍රෙෂර් සිලින්ඩර් එකක්. අන්න ඒ විදිහට තමයි 2 stage වැඩ කරන්නේ. හරි සරල දෙයක් තියෙන්නේ. දෙකකින් සක් කරලා අරගෙන ඒක හයි ප්‍රෙෂර් සිලින්ඩර් එකට ඇවලා හයි ප්‍රෙෂර් සිලින්ඩර් එකකින් තවත් වැඩිපුර ප්‍රෙෂර් කරලා තමයි රිසීවර් ටැංකේ ස්ටෝර් කරන්නේ. අන්න ඒ විදිහට තමයි මේක හදලා තින්නේ. එතනින් ගියාම ඔයගොල්ලෝ දන්නේ නැත්නම් සමහර අය මෙන්න මේක තමයි කම්ප්‍රෙසර් එකේ ඇතුලේ පීඩනය බලා ගන්න පුළුවන් මීටර එක. ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඔන්න ඔය වගේ මේක තමයි එයා ඔන් ඔෆ් ස්විච් එක. ඒ කියන්නේ මේකේ මේ මම ටැංකියේ PSI 190ක් හෝ බාර් 13ක පීඩනයකට, ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලොකු පීඩනයක්, ඒ පීඩනයට උලන් පිරුණ ගමන් මෙන්න මෙතන ස්විච් එක ඔටෝ මෝෆ් වෙලා මෝටර යන කරන්ට් සප්ලයි එක නවත්තනවා. ඒක නවත්තපු ගමන් මැෂින් එක වැඩ කරන්නේ නැහැ. වැඩිපුර තියෙන උලන් මෙන්න මේ කහපාට සේෆ්ටි වැල් එකෙන් එළියට මුදා හැරලා ටැංකි ආරක්ෂාව හොඳට හදා ගන්නවා. ඒ වගේම මේකේ මිනිත්තුවකට ලීටර 360ක් වායුව ලබා ගැනීම හැකියාවක් අපිට තියෙනවා. ඒ කියන්නේ 12.7 CFM per minute. ඔනෝ තමයි මේ ගැන කතා කරන්න තියෙන ලොකු දේවල්. ලොකු කිව්වට ලොකුමත් නෑ, හරි සරලයි. ඒ වුණාට දන්නේ තියෙනවා මම මේ වීඩියෝ එක දැම්මේ. ඒ වගේම මෙන්න මෙතන තියෙන FRL unit එක. මම FRL unit එක කියන්නේ මොකක්ද කියලා මගේ කලින් වීඩියෝ එක ඔයගොල්ලන්ට කතා කරලා තියෙනවා. ඒක බලපු නැති අයට පුළුවන් ගිහිල්ලා බලන්න.
ඔන්න ඔය විදිහට තමයි ටූල් සෙට් ටෙම්පරේචර් එකක් වැඩ කරන්නේ ඔයගලන්ට ඉන්න මම දාලා පෙන්නන්නම් මේකේ කොහොමද සද්දේ පවර් එක මම කිව්වනේ මේක ස්ටාර්ට් වෙන්න ඕනේ ඇම්පියර් 40ක පමණ ධාරාවක් එහෙනම් බලා ගන්න